ක්‍රිකට් විස්තර විචාරකයන් අතර මුළු ලෝකයේම අපි කල්පනා කරුත් හැම ඉන්න ඉතාමත් දක්ෂම සහ ඉතාමත් අවංක අව්‍යාජ විස්තර විචාරකයෙක් තමයි සයිමන් ඩූල් කියලා කියන්නේ. සයිමන් ඩූල් ගැන කතා කරනකොට ඔහුගේ තියෙන සුවිශේෂීත්වය තමයි ඔහු කියන්න තියෙන දේ කෙලින්ම කියන. කවුරු අප්සෙට් ගියත් කවුරු දුක් වුණත් කවුරු සතුටු වුණත් ඔහුට කියන දේ ඔහු කෙලින්ම කියනවා. ඔහු ගැන කතා කරනකොට ඔහු ඉස්සෙල්ලම මේ මෑත අතීතයේදී ඔහු ගැන වැඩිම කතා බහක් ලක්ුණේ ඔහු පකිස්තානයට ගිහිල්ලා ඔහු කරපු ඇතම් කතා විශේෂයෙන්ම ඔහු බාබර් අසම් ලකුණු ලබා ගන්න වේගය මදි කියලා ඔහු කෙලින්ම සියලු දෙනාම ඉස්සරහා කිව්වා. තරංගේ අතරතුර කිව්වා. තරංගේ අනතුරුවත් ඔහු කිව්වා. ඉතින් අපි දැක්කා ඒ නිසා ඔහුට පකිස්තානයේ ඉන්න ප්‍රේක්ෂක බාබර් අසම් ගොඩක් ආදරය කරනවා. ඉතින් ඒ හේතු නිසා ගොඩක් දෙනා බාබර් අසම්ට නිසා මේ හේතු නිසා විවේචන කරා සයිමන් ඩූල්ට. ඉන්න අනතුරු අපි දැක්කා ඔහු පසුගිය දිනක විරාත් කෝලි ඔහුගේ මයිල් ස්ටෝන් වලට ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඔහු නිසා කණ්ඩායම් පරදිනවා කියලා කෙලින්ම අමුවේම හැමෝම ඉස්සරහා කිව්වා. ඒකටත් නැවත වතාවක් ඔහු විවේචනයට ලක් වුණා. ඉතින් මෙවර ඔහු නැවත වතාවක් ඇඟිල්ලක් දික් කරලා තිනවා තවත් ඉන්දිය ක්‍රීඩකයෙක් දෙසට. ඉතින් ඒ තමයි රෝහිත් ශර්මා. සයිමන් ඩූල් කියලා තියෙනවා, I don't understand the hype around Rohit Sharma's captaincy. He's a good captain, but he got the best team. He looked absolutely clueless in last year's IPL and T20 World Cup, and the same thing is happening this year. I think ohu mevara Rohit Sharma ge me form ek gana visheshayen ohu katha karana e wage ohuge nayakatwe ඔහු කියන්නේ මේ හයිප් එක හොරු තේරෙන්නේ නැහැ, මේ රෝහිත් ශර්මා මහා ලකුණු නායකයෙක් කියලා කියන හයිප් එක හොරු තේරෙන්නේ නැහැ කියලා. ඉතින් අපි දන්නවා රෝහිත් මෙවර තරඟයාලේ දිගින් දිගට වසාර්ථක වෙලා තියෙන පිතිකරුවෙක් විදියට. ඔහුගේ කණ්ඩායම කෙසේ හෝ ජයග්‍රහණය කරනවා. මොකද ඒ කණ්ඩායමේ මිඩල් ඕඩර් එක දිහා දැක්කම මිඩල් ඕඩර් එක ඉතාමත් අති බිහිසුණු මිඩල් ඕඩර් එකක් ඉන්නවා කියලා කියන්න පුළුවන්. අපි දැක්කා ඊයේ දිනේදී සූර්ය කුමාර යාදව කොහොමද ක්‍රීඩා කරේ කියලා. ඉතින් ඔය ඔතන ඉන්නවා ටිම් ඩේවිඩ්, දැන් අවුතෙන් අහලේ ඉන්නවා නෙහාල් වදීරා, එතනින් පස්සේ තිලක් වර්ම කණ්ඩායමට එන්න ඉන්නවා, දැන් ආබාධය ලක් කළා ටීම් ඩේවිඩ්. ඉතින් මෙතන ඉන්නවා ඇත්තටම කිව්වොත් එහෙම යක්ෂයෝ වගේ මිඩල් ඕඩයක්. ඉතින් ඒ නිසා සාමාන්‍ය මුම්බායි කණ්ඩායම පරාජය කරන්න අමාරුයි, විශේෂයෙන්ම ඔවුන් චේස් කරනකොට. මොකද ඔවුන්ගේ මුළු මිඩල් ඕඩකම ඉතාමත් බිහිසුණු මිඩල් ඕඩයක් ඉන්නේ. ඉතින් සයිමන් ඩූල් කියන්නේ ඉතින් රෝහිත් ශර්මාගේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරංග ජයග්‍රහණය කරන්න මෙන්න මේ හේතු නිසා මිසක් ඔහුගේ නායකත්වය නිසා නෙමෙයි. ඉතින් අපි දැක්කම ඊට කලින් සුනිල් ගවස්කත් කියලා තිබ්බ රෝහිත් ශර්මා දැන් ටුවක් බ්‍රේක් එකක් ගත්තොත් හොඳයි කියලා. මොකද ඔහු තරංගෙන් තරංගේ ෆේල් වෙනවා. ඉතින් ඊයේ දිනේදී අපි දැක්කා රවි ශාස්ත්‍රි කියනවා. රවි ශාස්ත්‍රි හිතන දේ තමයි ඔහු හිතනවා රෝහිත් ශර්මා විශේෂයෙන්ම මුම්බායි ක්වොලිෆයි වුණොත් එම් ප්ලේ ඔෆ් වලට රෝහිත් ශර්මා අනිවාර්යෙන් ඒ ගහන පළවෙනි ප්ලේ ඔෆ් එකේ මෑන් ඔෆ් ද මැච් වෙනවා කියලා අපි දැක්කා ඊ රවි ශාස්ත්‍රි කියන පෝස්ට් මැච් ෂෝ එකේ. ඉතින් අපි බලන් ඉමු රෝහිත් ශර්මා කොයි වගේ ආකාරයට ඉදිරිට ඇදි කියලා. දැනට ඔහු ඉන්නේ තමත් අසීරු තත්ත්වයක ක්‍රීඩකයෙක් විදිහට. නමුත් ඔහුගේ කණ්ඩායම ෆ්ලයින් හයි කියලා කියන්න පුළුවන්, විශේෂයෙන්ම ඒ දරුණුම දරුණු මිඩල් ඕඩර් එක නිසා.